මම බුද්ධදේශකේ අපි ඉතාමත් හොඳ කණ්ඩායමක් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුම හතර දෙනෙක් සහ පළාත් සභාව නියෝජනය කරපු අය විශේෂයෙන්ම මේ පක්ෂ කීපෙම එකතු වෙලා අපි ගෑස් සිලින්ඩර් යටතේ තරඟ කරනවා විශේෂයෙන් මේ 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 අතිවර්ණයේදී ඇත්තටම දැන් ජනතාව දන්නවා අපි අපේ දිස්ත්‍රික්කේ ගත්තොත් අපි ජනතාවට කරලා තියෙන සේවය ඒ වගේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පහුගිය කාලේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුවත් රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ආණ්ඩුවත් ඒ ආණ්ඩු දෙකේම අති දැවැන්ත සේවාවක් කරපු මන්ත්‍රීවරු ඉතින් කාටවත් කියන්න බෑ යමක් කරපු නැති අය කියලා ජනතාවගේ පැත්තෙන් වැඩ කරපු අය ඊළඟට ජනතාවගේ හැම දෙයකටම මගුලක් මගුල් ගයක් වෙන්න පුළුවන් අමගුල් ගයක් වෙන්න පුළුවන් සිංහල අවුරුදු උත්සවයක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් වෙසක් උත්සවය පොසොන් උත්සවය මේ හැම දෙයකටම හිටපු ගමේ නියෝජිතයෝ හැම දෙයකට හිටපු නියෝජිතයෝ තමයි මේ මහජන මන්ත්‍රීවරු ඉතින් කාටවත් කියන්න බෑ කිසිම දෙයක් උනේ නැහැ කියලා ඒ මන්ත්‍රීවරු හොඳ කණ්ඩායමක් තරඟ කරනවා අපි හිතනවා දැන් නොදන්නා වුණාන් වලට වැඩිය දන්නා වුණු ආයත් එක්කලා මිනිස්සු මේ පාර්ලිමේන්තු මැතිවරණයේදී එකට ඉන්නවා කියලා. අනිවාර්යයෙන්ම වෙනස් ප්‍රතිපලයක් එනවා. මොකද මේ අපි දැක්කහම දැන් ජනතාවට සමීප නැති අය. ඒ වගේම ජනතාවට සමීප වෙන්න බැරි අය. ඊළඟට ජනතාවට විශ්වාසයක් නැහැ. දැන් ඔය മന്ത്രി අනිත් කණ්ඩායම් වලට ඡන්ද දීලා ඒ අයමද පාර්ලිමේන්තුවට එන්න කියලා. අමාරුකලාට ඒගොල්ලෝ වෙනස් කරන්නත් පුළුවන්. ලයිස්ට් වල තමන්ගේ පක්ෂ ලේකම්ලට වෙනස් කරන්න පුළුවන් ලයිස්ට් සේරමන්ට මයින් වෙන්න කියලා. ඒක නිසා ජනතාවට ඒ පිළිබඳ විශ්වාසයක් නැහැ. අපි පිළිබඳව ජනතාවට විශේෂයෙන්ම අපේ දිස්ත්‍රික්ක වල ජනතාවත් අපි දන්නවා. ඒ විශ්වාසය තුල ඉන්නවා කියලා අපි දන්නවා. ආයි පාර්ලිමේන්තු සීනිය ඔබතුමාට අනිවාර්යයෙන්ම. උත්තරන් දිස්ත්‍රික්කේ අනිවාර්යයෙන්ම.